සුබ දවසක් කියලා පිළිගන්නා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාවත් ඉන්නවා මේ අදත් එකතු වෙලා ඉන්නේ සෙල් මානවයා YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් e-money වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Fiverr ගැන. ඉතින් ඒ වගේම තමයි මම ඊට කලින් වීඩියෝ සීරීස් එකකදී මේ Fiverr ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරා අපි Fiverr තුල සෙලර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන A to Z ඒ වීඩියෝ සීරීස් එකේදී කතා කරලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ Fiverr තුල සෙලර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලෝ හොයන කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ වෙනකොටත් channel එකේ playlist එකක් තියෙනවා Fiverr selling A to Z කියලා. ඉතින් මේ playlist එකේ තියෙන videos ටික පිළිවෙලට බැලුවට පස්සේ ඔයගොල්ලන්ට මේ Fiverr තුල අපි selling pattern ගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි idea එකක් එතනදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි Fiverr video series එකේදී ගොඩක් කට්ටිය මගෙත් එක්ක කියපු දෙයක් තමයි අපි Fiverr තුල නිවැරදි සේවාවක් තෝරාගන්නේ කොහොමද? ඒ වගේම තමයි Fiverr තුල අපි orders ලබා ගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ Fiverr තුල අපි නිවැරදි සේවාවක් තෝරාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරනකොට අපිට අපි නිකන්ම මේ Fiverr තුලට ඇවිල්ලා gig එකක් publish කරනවට වඩා අපිට පුළුවන්කම තියෙනවා නම් මේ Fiverr කියන්නේ මොකක්ද? Fiverr තුල අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේම තමයි අපිත් එක්ක customer කෙනෙක් සම්බන්ධ වුණාට පස්සේ අපි ඒ customer ට සේවාව සපයන්නේ කොහොමද? මේ දේවල් ගැන අපිට research එකක් කරලා මේ දේවල් ගැන අපිට හරියට දැනගෙන මේ Fiverr තුලට එන්න පුළුවන්කම තියෙනවා නම් ඒක අපිට මේ Fiverr තුල කෙටි කාලයක් ඇතුළත සාර්ථක වෙන්න ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් අනේ නිසා අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු ඔයගොල්ලෝ මේ Fiverr වැඩ පටන් ගන්න කලින් ඔයගොල්ලෝ රිසර්ච් කරන්න ඕන එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් මොනවද කියන එක ගැන අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ දැනගන්න එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ ගැන අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට එනකොට කතා කරමු. ඊට කලින් මට ඔයගලන්ට මතක් කරන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයගලන්ගේ යාළුවන්ට දැක ගන්න share කරන්නත් කියලා මම ඔයගලන්ට මතක් කරනවා. හරි ඉතින් මෙතනදී අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ තමයි අපි Fiverr තුලට මෙන්න මේ විදිහට එන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි Fiverr තුලට ආවට පස්සේ අපිට Fiverr තුල තියෙන main category කීපයක් අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් graphic design කියලා තියෙනවා, digital marketing, write and translate, video and animation, music and audio, programming and tech, data, business. මෙන්න මේ වගේ main category කීපයක් අපිට මෙතන උඩම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕන දේ තමයි අපිට තියෙන හැකියාව. අපි දන්න දේ මොකක්ද කියන එක ගැන මේ main category යටතේ අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී කෙනෙක් graphic design ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක් write and translate සම්බන්ධ knowledge එක තියෙනවා. තවත් කෙනෙක්ට business සම්බන්ධ knowledge එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට ඉස්සෙල්ලාම තියෙන knowledge එක ඔයගලන්ට පුළුවන් category එක මොකක්ද කියන එක ගැන ඔයගොල්ලෝ මෙතනදී ඉස්සෙල්ලාම select කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි මොකක් හරි main category එකක් select කරගත්තට පස්සේ මෙතනදී අපිට ඊළඟට කරන්න තියෙන අපි මේ main category එක යටතේ අපි හරියටම ලබා දෙන සේවාව මොකක්ද කියන එක ගැන තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි graphic design කියලා main category එක අපේ select කරගත්තොත් එතනින් පහළට අපිට අනු category කීපයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් logo design කියලා තියෙනවා, business card කියලා තියෙනවා, game art කියලා තියෙනවා, illustration, pattern design, web design. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට මේ main category එක යටතේ ලබා දෙන්න පුළුවන් අනු category එක හරියටම ලබා දෙන සේවාව මොකක්ද කියන එක ගැන මෙතනදී ඔයගලන්ට තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දේ තමයි ඔයගොල්ලෝ මෙතනදී ඉස්සෙල්ලාම කරන්න ඕන. ඔයගොල්ලෝ main category එකක් තෝරගෙන මේ main category එක යටතේ අපි ලබා දෙන සේවාව මොකක්ද කියන එක ගැන අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් මේ විදිහට අපි Fiverr තුල ලබා දෙන සේවාව මොකක්ද කියන එක ගැන අපි හරි විදිහටම තීරණය කරගත්තට පස්සේ අපිට ඊළඟට කරන්න තියෙන Fiverr තුලට ඇවිල්ලා අපි ලබා දෙන සේවාව යටතේ අපිට මෙන්න මේ විදිහට සර්ච් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ logo design කියලා සර්ච් කරලා තිනවා. ඉතින් මේ විදිහට අපි logo design කියලා සර්ච් කරාට පස්සේ මේ වෙනකොටත් Fiverr තුල logo design සම්බන්ධයෙන් publish කරලා තියෙන gig කිහිපයක් අපිට මෙන්න මේ විදිහට first page එකේම display වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ Fiverr තුලට ඇවිල්ලා මොකක් හරි topic එකක් යටතේ මෙන්න මේ විදිහට search කරාට පස්සේ අපිට first page එකේ display වෙන gig ටික ගත්තොත් එහෙමත් නැත්නම් මේ sellers ලාගේ gig ටික ගත්තොත් මේගොල්ලෝ අපි මේ search කරලා තියෙන category එක යටතේ මේ වෙනකොටත් මේ Fiverr තුල සාර්ථක වෙලා ඉන්න sellers ලා තමයි අපිට මෙන්න මේ විදිහට මෙතනදී බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට මේ view වෙලා තියෙන මෙන්න මේ gig එක ගත්තොත් මේ gig එකේ මේ වෙනකොටත් orders 1000කටත් වඩා වැඩි සංඛ්‍යාවක් complete කරලා තියෙනවා. ඒ වගේම තමයි යාට rating 4.9ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේ gig එක ගත්තොත් මෙයා මේ වෙනකොටත් orders 109ක් complete කරලා තියෙනවා. එයාට rating 5ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ Fiverr තුලට ඇවිල්ලා අපි සෙල් කරන කැටගරිය එකටදී සර්ච් කළාට පස්සේ අපිට පළවෙනි page එකේ display වෙන මෙන්න මේ විදිහට display වෙන මේ gig ටික ගත්තොත් මේගොල්ලෝ මේ වෙනකොටත් අපි මේ සර්ච් කරපු කැටගරිය එකටදී මේ වෙනකොටත් සාර්ථක වෙලා ඉන්න sellers ලාගේ gig ටික තමයි අපිට මේ විදිහට view කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ විදිහට මේගොල්ලන්ගේ මේ gig දිහා දැක්කට පස්සේ අපිට මේගොල්ලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව මොන වගේද කියන එක ගැන මෙතනදී පැහැදිලි idea එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් මේ දේ අපි දැනගන්නේ කොහොමද කියලා කිව්වොත් මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා මේගොල්ලන්ගේ මේ gig එකේ තියෙන profile pitch එක දිහා බලන්න. ඉතින් මේ විදිහට ඒගොල්ලන්ගේ gig එකේ තියෙන profile pitch එක දිහා බැලුවට පස්සේ ඒගොල්ලන්ට තියෙන හැකියාව ඒගොල්ලෝ මේ තරම් උඩට එන්න මේගොල්ලන් මේ තරම් මේ orders ප්‍රමාණයක් complete කරන්න ඒගොල්ලන්ට තියෙන designing හැකියාව මොන වගේද කියන එක ගැන අපිට මෙතනදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ගැන අපිට වැඩි දුරටත් බලා ගන්නම් අපිට මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ gig එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒගොල්ලන්ගේ gig එක ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ මේ වෙනකොටත් complete කරලා තියෙන තවත් ඩිසයිනින් කීපයක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩිසයින් දිහා බැලුවට පස්සේ මේගොල්ලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව මොන වගේද කියන එක ගැන අපිට මෙතනදී පැහැදිලි අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේ අපි දැක්කට පස්සේ අපි මෙතනදී හිතන්න ඕන දේ තමයි ඔයගලන්ට තියෙන ඩිසයිනින් හැකියාව ඔයගොල්ලෝ මේ ලෝගෝ ඩිසයින් සම්බන්ධයෙන් මේ විදිහට කීකයක් පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාවත් මේ තරමටම හෝ මීටත් වඩා වැඩි මට්ටමකට තියෙනවා නම් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ටත් මේ විදිහට Fiverr තුල ලෝගෝ ඩිසයින් සම්බන්ධයෙන් ගිගයක් දාලා මේ විදිහට සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයගලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව මීට වඩා අඩු මට්ටමක තියෙනවා නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මුලින්ම ඔයගලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව වර්ධනය කරගන්න එක. ඉතින් මේ විදිහට අපේ තියෙන ඩිසයිනින් හැකියාව වර්ධනය කරගන්න අපිට කරන්න පුළුවන් ගොඩක් හොඳම දෙයක් තමයි අපි දන්නවා YouTube tutorials වීඩියෝ තියෙනවා. ඉතින් මෙන්න මේ videos බලලා ඔයගලන්ට කෙටි කාලයක් ඇතුළත සති කිහිපයක් ඇතුළත ඕගොල්ලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව තවත් වර්ධනය කරගන්න ඒ වීඩියෝස් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ගේ තියෙන ඩිසයිනින් හැකියාව වර්ධනය කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන්කම තියෙනවා Fiverr වලට ඇවිල්ලා මේ විදිහට gig එකක් දාන්න. ඉතින් මේ විදිහට මේ තරමටම හෝ එහෙමත් නැත්නම් මීටත් වඩා වැඩි මට්ටමක ඔයගලන්ගේ ඩිසයිනින් හැකියාවක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට Fiverr තුල මේගොල්ලන්ගේ තරමටම හෝ එහෙමත් නැත්නම් මීටත් වඩා වැඩි මට්ටමින් සාර්ථක වෙන්න ඒක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් වෙනවා. හරි ඉතින් ඒ වගේම තමයි මේ විදිහට අපි Fiverr තුල සාර්ථක වෙලා ඉන්න සෙලර්ස්ලාගේ gig කීපයක් මේ විදිහට view කරගත්තට පස්සේ අපිට මෙතනදී දැනගන්න පුළුවන් තවත් කාරණයක් තියෙනවා. ඉතින් ඒ දේ මොකක්ද කියලා කිව්වොත් අපි ඉස්සෙල්ලාම Fiverr වලට එනකොට අපි මේ Fiverr තුල එකම order එකක්වත් complete කළා නැහැ. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ අපිත් එක්ක සම්බන්ධ වෙන customer කෙනෙක් එක්ක අපි ගනුදෙනු කරන්න ඕන මොන විදිහටද කියන ගැන අපිට කිසිම idea එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන දැනගන්නත් අපිට මේගොල්ලන්ගේ gig පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේගොල්ලන්ගේ gig එකට ආවොත් අපිට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒගොල්ලෝ සේවාව ලබා දෙන කැටගරි තුනක් තියෙනවා. ඉතින් මේ කැටගරි තුන යටතේ ඒගොල්ලෝ වෙනස් මිල ගණන් තුනක් යටතේ තමයි මෙතනදී සේවාව ලබා දෙන්නේ. ඉතින් මේ දිහා බලුවට පස්සේ අපි මේ gig එකක් publish කරනකොට අපිට සේවාව ලබා දෙන්න පුළුවන් මිල ගණන් කොහොමද කියන එක ගැන අපිට මෙතනදී ඉස්සෙල්ලාම idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒ මිල ගණන් යටතේ අපිට ඒගොල්ලන්ට ලබා දෙන ෆයිල්ස් වගේ දේවල් අපි project එකක් complete කරලා ලබා දෙන්නේ මොන විදිහටද කියන එක ගැන මෙන්න මේ දිහා බලලා අපිට මෙතනදී අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ඕඩර් එක ඩිලිවර් කරන්නේ කොච්චර කාලයක් ගන්නවද? ඒ වගේම තමයි රිවිෂන් කොච්චරක් දෙනවද? මේ වගේ දේවල් ගැනත් අපිට මේගොල්ලන්ගේ මේ gig දිහා බලුවට පස්සේ මෙතනදී පැහැදිලි අයිඩියා එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මීට අමතරව අපිට වැඩි විස්තර වගේ දේවල් දැනගන්න ඒගොල්ලන්ගේ gig එකත් අපිට මේ විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේ Fiverr තුල සේවාවක් ලබා දෙන්න පටන් ගන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නම් ඔයගොල්ලෝ ලබා දෙන සේවාව යටතේ මේ වෙනකොට සාර්ථක වෙලා ඉන්න සෙලර්ස්ලා දිහා බලලා ඒගොල්ලන්ගේ තියෙන හැකියාව මොන වගේද කියන එක ගැන අයිඩියා එකක් ගන්න. ඒ වගේම තමයි ඒගොල්ලෝ සේවාව ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ගන්න. ඒ හරහා අපිට පුළුවන්කම තියෙනවා Fiverr තුල කෙටි කාලයක් ඇතුළත අපිට සාර්ථක වෙන්න මේ දේවල් අපිට ගොඩක් වැදගත් දේවල් වෙනවා. හරි ඉතින් ඒ වගේම තමයි මේ විදිහට අපි Fiverr තුල මොකක් හරි සේවාවක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඉතින් ඒ දේ මොකක්ද කියලා කිව්වොත් අපිට සාමාන්‍යයෙන් අපි මොකක් හරි සේවාවක් තෝරා ගන්නකොට මේ සේවාව සම්බන්ධයෙන් මේ වෙනකොටත් තියෙන available services ප්‍රමාණය ටිකක් අඩු services ප්‍රමාණයක් තියෙනවා නම් අපිට එතනදිත් මේ Fiverr තුල කෙටි කාලයක් ඇතුළත සාර්ථක වෙන්න ඒක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතනදී මේ logo design කියලා search කරලා තිනවා. ඒ වගේම තමයි මම මෙන්න මේ tab එකේ website design කියලා search කරලා තිනවා. ඉතින් මේ logo design කියලා search කරලා තියෙන tab එකට ආවොත් එතනදී අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ වෙනකොටත් Fiverr තුල logo design සම්බන්ධයෙන් available services එහෙමත් නැත්නම් gig කොච්චරක් තියෙනවද කියන එක ගැන අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොටත් මේ Fiverr තුල logo design සම්බන්ධයෙන් gig තියෙනවා 167,959 ප්‍රමාණයක්. ඒ වගේම තමයි මම මෙතනදී මේ search කරලා තියෙනවා website design කියලා. ඉතින් මේ විදිහට මේ website design සම්බන්ධයෙන් මේ වෙනකොටත් Fiverr තුල තියෙන gig ප්‍රමාණය 17,671 ප්‍රමාණයක්. ඉතින් සාමාන්‍යයෙන් මේ logo design වලට සාපේක්ෂව මේ website design සම්බන්ධයෙන් Fiverr තුල තියෙන්නේ සාමාන්‍ය ටිකක් අඩු gig ප්‍රමාණයක්. ඉතින් අපි උදාහරණයක් විදිහට හිතමු කවුරු හරි දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක් logo design සම්බන්ධයෙන් gig එකක් මේ Fiverr තුල පටන් ගන්නවා. ඒ වගේම තමයි අනිත් කෙනා website designing සම්බන්ධයෙන් gig එකක් මේ Fiverr තුල පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ දෙන්න මේ gig දෙකක් පටන් අරගෙන ඒගොල්ලන්ගේ පළවෙනි orders 10
buy request පාවිච්චි කරලා complete කරනවා. ඉතින් මේ විදිහට buy request පාවිච්චි කරලා පළවෙනි orders 10 complete කරාට පස්සේ logo design කෙනාගේ gig එක rank වෙන තැනක් තියෙනවා. ඒ වගේම තමයි website design කෙනාගේ gig එක rank වෙන තැනක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ website design කෙනාගේ gig එක rank වෙන ප්‍රමාණය මේ logo design කෙනාගේ gig එක rank වෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩි. ඉතින් ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ මේ website designing සම්බන්ධයෙන් මේ වෙනකොටත් ඉන්න sellers ප්‍රමාණය ටිකක් අඩුයි. ඒගොල්ලෝ complete කරලා තියෙන orders ප්‍රමාණයත් ටිකක් අඩුයි. ඉතින් අන්නේ නිසා අපි මේ විදිහට මේ Fiverr තුල මොකක් හරි සේවාවක් තෝරගන්නකොට අපිට පුළුවන්කම තියෙනවා නම් එතනදී ඉන්න available services ප්‍රමාණය. එහෙම නැත්නම් ඉන්න sellers ප්‍රමාණය ටිකක් අඩු category එකක් අපිට තෝරගන්න පුළුවන් නම් අපිට තරඟ කරන්න වෙන පිරිස ටිකක් අඩු වීම නිසා අපිට ඒකත් කෙටි කාලයක් ඇතුළත මේ Fiverr තුල සාර්ථක වෙන්න ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ විදිහට මේ Fiverr තුල තියෙන අලුත් සේවිසස් මොනවද කියන එක ගැන ඔයගලන්ට දැනගන්න ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට අපි main category එකට ගියාට පස්සේ main category එක යටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට new කියලා අලුත් category අලුත් සේවාවන් මේ Fiverr තුලට එකතු වුණ අලුත් සේවාවන් අපිට මෙන්න මේ විදිහට මෙතනදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා නම් මේ අලුත් සේවාවන් Fiverr තුලට එකතු වුණ අලුත් සේවාවන් මේ විදිහට තෝරා ගන්න පුළුවන් නම් එතනදී අපිට කෙටි කාලයක් ඇතුළත මේ Fiverr තුල සාර්ථක වෙන්න මේක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. හරි. ඉතින් මෙන්න මේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි මේ Fiverr තුලට එන්න කලින් අපිට මේ දේවල් රිසර්ච් කරන්න පුළුවන් නම් අපි මේ දේවල් ගැන දැනගෙන මේ Fiverr තුලට එන්න පුළුවන්කම තියෙනවා නම් එතනදී අපිට මේ Fiverr තුල කෙටි කාලයක් ඇතුළත සාර්ථක වෙන්න මේ දේවල් අපිට ගොඩක් වැදගත් දේවල් වෙනවා. ඉතින් මීට අමතරව මේ Fiverr තුල අපිට orders ලබා ගන්න කරන්න පුළුවන් දේවල් අපි Fiverr තුල orders ලබා ගන්නේ කොහොමද කියන එක ගැනත් අපි ඉදිරියට එන වීඩියෝ එකකදී වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් කොහොම වුණත් අද අපි මේ වීඩියෝ එකදී කතා කරා මේ Fiverr වලට එන්න කලින් අපි රිසර්ච් කරන්න ඕන අපි දැනගන්න ඕන දේවල් මොනවද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකදී කතා කරේ. ඉතින් මම හිතනවා මේ ගැන ඔයගොල්ලෝ නොදැන හිටියනම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී අලුත් දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මේ වගේ දේවල් හැමදාම දැනගන්න ඔයගලගේ knowledge එක update කරගන්න subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක touch කරොත් මේ වගේ video එකක් මම දාපු ගමන් ඔයගල ළඟටම ගෙනවා ගැනීමේ හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් මේ video ගැන ඔයගලන්ට මොනවද කියන්න තියෙන්නේ? ඒ හැම දෙයක්ම පහළ තියෙන comment section එකේ comment කරන්න. ඒ වගේම තමයි මේ video ගැන ඔයගලගේ යාළුවන්ට දැනගන්න video එක share කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ video එකෙන් සමුගෙන යන්නම්. තවත් දවසක අලුත් video එකකින් හමුවෙන්න බලාපොරොත්තු වෙන ඔයගල හැමෝටම සුබ දවසක්. Good luck.